ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ නයිරස් නමැති සමාගමේ සේවාව ලබාගත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී. එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක උපදේශන සමාගමක් වන නයිරස් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජයට ඉදිරිපත් කර තිබෙනවා. නයිරස් සමාගම. එතකොට ඔවුන් වසරකට ආසන්න කාලයක් ලංකාවේ රැඳී ඉඳලා ඔවුන්ගේ සියලු හෝටල් බිල් ඔවුන්ගේ නවාතැන් වියදම් ලක්ෂ 100කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දැරුවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ රටවලට යාමට එමට ගුවන් ටිකට් පත් විතරක් නෙමෙයි ඔවුන් වෙනත් විදේශීය ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ටිකට් පත් ලබා දීම සිදු කළා. ඊට අමතරව ඔවුන්ට ලංකාවේ මුදලින් මිලියන 300ක් මේ උපදෙස් ලබා දීම වෙනුවෙන් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. ඒතර එයින් අපි දන්න විදිහට දැනට තොරතුරු තියෙන විදිහට මිලියන 240ක පමණ මුදලක් ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ට ගෙවලා තියෙනවා. දැන් ඒ ඉතුරු මුදල් ඔවුන්ට නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් ගුවන් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. යුරෝපීය අධිකරණයකට කියන තොරතුරු අපිට ලැබිලා තියෙනවා. ඒ ආර්ථික කළමනාකරණ කමිටුව මගින් ගත්ත අසාර්ථක කුමන්ත්‍රණයක ප්‍රතිඵල තමයි අද මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව අද නඩු දාලා තියෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A350 අපි ඕඩර් කරා. ඒ ඕඩර් එක මේගොල්ලෝ කැන්සල් කරා. අද වෙනකොට ඩොලර් බිලියන ගාණක් මේ අදේ සමා යුරෝපේ එයාබස් සමාගම රඳවගෙන ඉන්නවා කියලා කරලා. එතකොට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ 350 cancellation එකෙන් වෙච්ච ප්‍රතිඵල මේවා. දැන් කියනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙතනින් එහාට දුවන්න බෑ. වල දාන්න ඕන, වහන්න ඕන කියලා ඉවරලා කොහේ හරි අර තියෙන කොටි ඩයස්පෝරාවේ සල්ලි මත යැපෙන ලයික මොබයිල් කියන සමාගම මේක පවරන්න තමන්ගේ කොමිස් කුට්ටිය තර කරගෙන තමයි අද ඉන්න පාලකයෝ කටයුතු කරන්නේ. දැන් වර්තමාන විෂය බාරමත්තරය කියනවා එකමම පුළුවන් නම් ශ්‍රී ලංකන් සමාගම බාරගන්න. ඉතින් වර්තමාන විෂය බාර ඇමතිවරය විදිහට මුදල් ඇමතිවරයා මේක වහලා දානවා කියන්නේ එයාගේ රොටි කඩේත් මේක එහෙම වහලා දාන්න. මේක එහෙම වහලා දානවා කියන්නේ එයා කවුද මේකේ? එයාට එහෙම වහලා දාන්න දෙන්න බෑ. මේක රටේ ගුවන් සේවය. ඒකබද විපක්ෂයද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි හොයලා බැලුවාම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව නැමෙයි මේ උපදේශන සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන තියෙන්නේ. ඒක ට්‍රෙෂරියේ ඉන්න විශේෂයෙන්ම පසුගිය කාලේ අර අතයට ඩීල් දාන්න කටයුතු කරන මනෝ තිත්තවෙල, ඒ වගේම තිලාන්, ඒ වගේම පාස්කල් ලිංගම් කියන අයගේ සහයෝගය මත තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉවර කරලා ආඩු අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරලා විකුණන්න කටයුතු කරන්න කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕනේ.